සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ගබ්බමේකේව උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි පින්වතුන් සෑම දිනාම අදත් මේ රාත්‍රියේදී අමාමෑණී ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච වෙලාව පින්වත් ඔබට ධර්ම ශ්‍රවණේට අවස්ථාව සලසමින් අද ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා පිරියන්දල මඩපාත ගල්පොත්ත හන්දිය අංක 191 හි පදිංචි රසිකා නිල්මිණි එවැගේම ඩී.ආර්. කුරුප්පු මෑණියන් ඇතුළු පවුලේ පින්වතුන් විසින් ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ඔබට උදා වෙලා තියෙන මේ පින්වත් අවස්ථාවේ මේ උතුම් ධර්මානුශාසනාව හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයේ තර්ථයක් සලසා ගන්නට අදිටන් කරගන්න කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා පින්වතුනි අද ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ ධම්මපදයේ පාප වග්ගයේ අන්තර්ගත වෙන ගාථා ධර්මයක් මේ ගාථා ධර්මය ඇතැම් විට අපේ ශ්‍රාවක පින්වතුන්ට මතකේ රැඳිලා ඇති ගාථාව මතකේ රැඳිලා නැති වුණත් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනකොට ඔබ දන්න කියන දහම් කරුණු මීට පෙර ඔබ ශ්‍රවණය කරපු ධර්ම දේශනාවක් හැටියට ඔබට මේ ධර්ම දේශනාව හැඟේවි දැනේවි නමුත් මේ ධර්මය තුල බුදුරජාණන් වහන්සේ අපිට පහදලා දෙන කාරණාවන් අපි අපේ ජීවිතවලට නිසියාකාරයෙන් එකතු කරගන්න කොයිතරම් දුරට කටයුතු කරනවාද කියන කාරණය නැවත නැවත මෙනෙහි කරන්න ඔබ යොමු විය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගබ්බමේකේව උපච්ඡන්ති නිරයන් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති
පරිනිබ්බන්ති අනාසව බුද්ධ දේශනාවේම සඳහන් වෙන ආකාරයට සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තං හි ජීවිතං හැම කෙනාම මරණයට පත් වෙනවා සියලු සත්ත්වයෝ මරණය කෙලවර කොටගෙන ඇත්තෝය සියලු දෙනාම මේ ජීවිතේ කෙලවර කරන්නේ මරණේ ඒ නිසා තමයි දේශනා කළේ සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං බණ දේශනා කරන මම බණ ශ්‍රවණය කරන ඔබ අපි කවුරුත් මරණයට පත් වෙනවා මරණයට පත් වෙන එක නෙමෙයි අපි හිතන්න ඕන මරණයට පත් වෙන එක නොවේයි අපි වෙනස් කරගන්න ඕන ඒ මරණයෙන් පස්සේ පැවැත්මයි අපි නතර කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා ගබ්බ මේකේව උපජ්ජන් මැරෙන සමහර අය ගර්භාෂයේම පිළිසිඳ ගන්නවා ගර්භයේම උප්පත්තිය ලබනවා මව් ගැබට එනවා නිරයන් පාපකම්මිනෝ පාපකාරීව ජීවත් වෙන පාප කර්ම කරන අය නිරයන් යන්ති නිරයට යනවා අපාගත වෙනවා හතර අපායට යටෙනවා සග්ගං සුගතිනෝ යන්ති සග්ගං කිව්වේ ස්වර්ගයට දිව්‍ය ලෝකයට සුගතිනෝ යන්ති යහපත් ඇවතුම් පැවතුම් ඇති දැහැමි අය ස්වර්ගයට දිව්‍ය ලෝකයට ගමන් කරනවා පරිනිබ්බන්ති අනාසවා අනාස්ත්‍රව අය ඒ කිව්වේ ආස්ත්‍රව නැති අය ආස්ත්‍රව නැති අය කිව්වේ කෙලෙස් ප්‍රහීන කරපු අය කෙලෙස් ප්‍රහීන කරපු අය කිව්වේ මහරහත් උතුමෝ ඒ අයට මොකද වෙන්නේ පරිනිබ්බන්ති පරිනිර්වාණයට පත් වෙනවා දැන් මේ ගාථාව තුල මරණයට පත් වෙන පුජ්‍යලයා මරණයෙන් පසු ගමන් කරන ස්ථාන හතරක් ගැන කියවෙනවා ගර්භාෂයට යන්න පුළුවන් නැතිනම් නිරයට යන්න පුළුවන් එසේත් නැතිනම් දිව්‍ය ලෝකයට යන්න පුළුවන් එහෙමත් නැත්නම් පරිනිර්වාණයට පත් වෙන්න පුළුවන් මෙන්න මේ කාරණේ තමයි අපි මනසට ගත යුතු වෙන්නේ මේ ගාථා ධර්මයට අදාළ එහෙම නැත්නම් මේ දේශනාවට අදාළ පසුබිම අපි කියනවා නිධාන කතාව කියලා ඒ නිධාන කතාව මම ඔබට කෙටියෙන් මතක් කරන්නම් බොහෝ අය මේ නිධාන කතාව අහනකොට තමයි ඔබට මතක් වෙන්නේ අනේ අපි මේ බණ කතාව හොඳට දන්නවනේ කියලා. ඒ දැනගත්තට කමක් නැහැ යලිත් මතක් කරගන්න මේකේ ඔබ හඳුනාගත යුතු වටහාගත යුතු ගැඹුරින් විමසලා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා තිස්ස කියලා හාමුදුරු කෙනෙක්. මේ තිස්ස හාමුදුරුවෝ නිතර දෙවේලේ ඇසුරු නිසුරු කරපු වැඩම කරපු කුළුපග නිවසක් තිබුණා. හිතයිස්තිල් නිවසක් තිබුණා. ඒ නිවසේ ගෘහාධිපතියා මැණික් උපමට්ටම් කරන මැණික් ශිල්පියෙක්. මේ මැණික් කරුවගේ නිවස ඇසුරු නිසුරු කරගෙන ඉන්න නිසා තිස්ස හාමුදුරුවන්ගේ නම පට බැඳෙනවා මණිකාර කුලූපග තිස්ස හාමුදුරුව. මැණික් කරුවට කුලූපග වෙච්ච හිතයිසී වෙච්ච
තිස්සහාමුදුරෝ මණිකාර කුලූපග තිස්සහාමුදුරෝ මණිකාර කුලූපග තිස්සහාමුදුරෝ පුරුදු පරිදි මේ මැණික්කරුවගේ නිවසට වැඩම කරලා තියෙනවා පින්වතුනි බණ පොතේ සඳහන් කරනවා දවසක් දෙකක් නෙමෙයි අවුරුදු 12ක් තිස්සේ මේ ස්වාමින් වහන්සේ මේ නිවසට වඩිනවා මැණික්කරුවගේ බිරිඳ බොහොම ආදරයෙන් ගෞරවයෙන් ස්වාමින් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේට දම්පැන් පිළිගන්වමින් බොහොම ශ්‍රද්ධාවෙන් අපෝපස්ථාන කටයුතු සිද්ධ කරනවා දවසක් මේ ස්වාමින් වහන්සේ පුරුදු පරිදි මේ නිවසට වැඩම කරලා ඉන්න අවස්ථාවක මේ නිවසේ ගෘහමූලිකයා දක්ෂ මැණික් ශිල්පියෙක් නිසා ඔහු තරම් මැණික් උපමට්ටම් කරන්න හැඩවැඩ කරන්න දක්ෂ ශිල්පියෙක් අහල ගම් හතකවත් නැති නිසා රජුරුවන්ගේ නියෝජිතේ රාජපුරුෂයෙක් රජුරුවන්ගේ පණිවිඩයක් අරගෙන මේ මැණික්කරුවගේ නිවස පැත්තට ලහි ලහියේ එනවා මැණික්කරුවා මේ අවස්ථාවේ අමු මස්වාගයක් අරගෙන කපා කොටා දිවා භෝජනයේ සඳහා පිළියෙල කරමින් සකස් කරමින් හිටපු අවස්ථාව නිවස දෙසට රාජපුරුෂයෙක් එනවා දැක්කහම අදත් ඉතින් මැතිඇම සිවුරු දැක්කහම අපේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ඡන්දදායකයෝ ගොඩක් නොසන්සුන් වෙනවනේ බොහොම නිවට නියාලු විදිහට වැගෑපත්ව ඉදිරියට යනවා කියන්න ලැජ්ජයි ඇතැම් අපේ ස්වාමින් වහන්සේලා පවා හුණස්නේ නැගිටිනවා චීවරය කරේ තියනවා කියන එකත් අමතක වෙනවා ඉතින් මේ මැණික් කරුවත් ඈත දෙසින් තමන්ගේ නිවසට රාජපුරුෂයෙක් එනවා දැක්කහම මේ මොකද කියලා ඉදිරිපසට ගිහිල්ලා විමසලා බැලුවහම රජුරුවන්ගේ නියෝගයක් මේ මැණික් ගල උපමට්ටම් කරලා වහාම රජවාසල තෙවන්න කියන නියෝගය අර මාළු මස් කප කපා හිටපු ලේ තැවරිච්ච පිළිගඳ ගහන අතින් මැණික් ගල අරගෙන පැත්තකින් තියලා යනව අතපිරිසිදු කරගෙන එන්න රජුරුවන්ගේ වැඩේ ඉක්මනින් කරලා රජවාසලට යවන්න අත පිරිසිදු කරගෙන ඇවිල්ලා බැලුවහම තියපු තැන අර මැණික් ගල තිබුණේ නැහැ මේ පුච්චරය හොඳටම කලබල වෙනවා හේතුව මේ නැති වෙලා තියෙන්නේ රජුරුවන්ගේ මැණික් ගල මේක නොලැබුණොත් කතා දෙකක් නැහැ රජුරුව හිස ගසා දාලා මේ මිනිස්සයා මරණයට පත් කරනවා ජීවිතයේ තියෙන ඇල්ම නිසා ආදරය නිසා කලබලයට පත් වෙලා ගෙදර ඉන්න අයගෙන් කතා කරලා අහනවා මේ දැන් මොහොතකට කලින් මම මෙතන තියපු මැණික් ගලට මොකද වුනේ කෝ ඒක කවුද ගත්තේ හැම කෙනාම කියනවා අනේ අපි දන්නේ නැහැ අපි ගත්තේ නැහැ කියලා නිවසට මේ මොහොතේ පැමිණිලා තියෙනවා ඇවිල්ලා ඉන්නව වැඩම කරලා තියෙනවා තිස්සහාමුදුරෝ ආගන්තුකේ අන්තිමට මැණික්කරුව අහනවා හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේවත් මේක ගත්තද කියලා මැණික්කරුවට තිස්සහාමුදුරෝ පිළිතුරු දෙනවා උපාසකය ඔබ හොයන මැණික් ගල මම ගත්තේ නැහැ කියලා ඉතින් මැණික්කරුවා ඒ පිළිතුරෙන් සෑහීමට පත් වෙන්නේ නැහැ මැණික්කරුවා හිතනවා අනිවාර්යයෙන්ම මේ හාමුදුරුවෝම වෙන්න ඇති මේක ගත්තේ කියලා පින්වත්නි ඔබට මතක් කර දෙන්න ඕන මේ කතාවට සම්බන්ධ තිස්සහාමුදුරුවෝ මණිකාර කුලූපග තිස්සහාමුදුරුවෝ කියන්නේ නිකම්ම නිකං හාමුදුරු කෙනෙක් නෙමෙයි රහත් උත්තමයන් වහන්සේ කෙනෙක්
දැන් මැණික් කරුවා සැක කරන්නේ කවුරු කෙනද මේ රහත් උත්තමයන් ගැන මහරහතන් වහන්සේ නමක් ගැනයි එතකොට සත්‍ය වශයෙන්ම නොඋනත් මේ මොහොතේ වැරදිකාරයා බවට පත් වෙන්නේ මේ මැණික්ගල හොරකම් කරපු කෙනා බවට මැණික්කරුවගේ නිගමනයේට ලක් වෙන්නේ අර රහතන් වහන්සේ තිස්සහාමුදුරුව මේ කතාව අපි කවුරුත් දන්න කියන කතාවක් මේ කතාවෙන් අපිට දෙනවා හොඳ සමාජ පණිවිඩයක් සමාජ විද්‍යාත්මක පණිවිඩයක් අපිට මේ කතාව තුලින් ලබා දෙනවා රහතන් වහන්සේ නමක් වෙච්ච තිස්සහාමුදුරුව අත්තානයේ එහෙම නැත්නම් නොකරපු වරදකට වැරදි කරුවේ කැටියට චෝදනා ලබලා නොඑක ආකාරයේ හිරිහැරයන්ට ලක් වෙනවා. එහෙනම් අපේ බණහන පින්වතුන්ලා මේ කාරණේ හොඳට හිතට ගන්න මොනතරම් ලිංගතු වුණත් මොනතරම් හිතවත් වුණත් ඕනෑම තැනකට ඕනෑවට වැඩිය නිතර දෙවේලේ රිංගන්න ගත්තොත් යන්නේ ඉන්න ගත්තොත් නැති කරදරවලට චෝදනාවලට අපවාදවලට නිඳාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා රහත්ුණත් ඒකෙන් ගැලවීමක් නැහැ නේද කියන සමාජ විද්‍යාත්මක පණිවිඩයක් අපිට මේ කතාව තුලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඒකත් ඔබේ අවධානයට ගන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරනවා දැන් ඉතින් මේ මැණික්කරුවා හිතනවා මේ හාමුදුරුවම තමයි මේක ගන්න ඇත්තේ කියලා එහෙම හිතලා ලනුපටක් අරගෙන ඇවිල්ලා හිස වටා ඔතලා මේක තද කර කර හාමුදුරුව වදයට ලක් කරමින් කොහොම මෙතන තිබිච්ච මැණික්ගල කියලා අහනවා හාමුදුරුව එකම පිළිතුර දෙනවා උපාසකය ඔබ හොයපු ඔබ හොයන මැණික්ගල මම ගත්තේ නැහැ මේ මිනිස්සයා පිළිගන්නේ නැහැ අර ලනුපට තද කර කර යලි යලිත් එකම ප්‍රශ්නේ අහනවා එහෙම ලනුපට තද කරන්න හිස අභ්‍යන්තරයේට හානි වෙන ඇස් වලින් කන් වලින් නාස් වලින් මුඛයෙන් මේ ස්ථාන වලින් රුධිරය ගලාගෙන බිම දිගේ යනවා මේ නිවස ආශ්‍රිතව සැරිසරන කොස්වා ලිහිණියා කියන මාංශ භක්ෂික සතා මේ සතා පියාසර කරලා ඇවිල්ලා අර හාමුදුරුවන්ගේ සිරුරෙන් ගලාගෙන යන ලේ බොනවා මැණික්කරුවා වියරුවෙන් කෝපයෙන් ඉන්නේ පයින් පාරක් ගහනවා අර සතා මැරිලා වැටෙනවා හාමුදුරුවෝ දකිනවා සතා මැරිලා වැටෙනවා නමුත් හරියටම මැරිලාද කියලා දන්නේ නැහැ ඒ නිසා කතා කරගන්නවත් ශක්තියක් නැහැ මේ පුජ්‍යලයාගේ හිරිහැරයන්ට ලක් වෙලා හොඳටම ඔත්පල වෙලා කෙඳිරිලි හඬකින් අහනවා උපාසකේ බලපං ඔය සතා මැරිලාද කියලා මැණික්කරුව පිළිතුරු දෙනවා ඌ ගැන හොයන්න දෙයක් නැහැ ඒක මැරිලා කියලා නමුත් දෙතුන් වතාවක් අහලා තහවුරු කරගන්නවා සතා මැරිච්ච බව එහෙම තහවුරු කරගත්තට පස්සේ ඔන්න සිදුවීම හාමුදුරුව හෙලි කරනවා උපාසකය ඔය සතාගේ බඩ පළලා බලපන් බඩ ඇතුලේ ඇති ඔබ හොයන මැණික්කල බඩ පළලා බැලුවහම අර සතාගේ බඩ ඇතුලේ තිබුණා මැණික්කල මොකද්ද උනේ පින්වතුනි පිළිගඳ ගහන ලේ තැවරිච්ච අතින් මැණික්ගල අල්ලලා පැත්තකින් තිව්ව ලේ ගඳ ගහන පිළී ගඳ වහනේ වෙන මේක මස්ස දැල්ලක් හැටියට මේ කොස්වා ලිහිණියා රැවටිලා
මේක ගිල්ලා ඒක තමයි සිද්ධ වුනේ කෙනෙකුට මේ කතාව අහනකොට හිතෙන්න පුළුවන් මේවා හරි අපූර්වට ගොඩනගලා තියෙන සුරංගනා කතා නේද ඔහොමත් දේවල් ලෝකෙ වෙන්න පුළුවන්ද කියලා කාට හරි එහෙම සැකයක් අවිශ්වාසයක් ඇති වෙනවා නම් ඒකටත් ඔබට මම පිළිතුරක් ලබා දෙන්න ඔබ හිතන්න ඔබේ නිවසේ දූ දරුවෝ ස්වාමි පුරුෂයා නිවසින් බැහැරට ගිහිල්ලා ඔබ පමණයි ගෙදර ඉන්නේ ඉදිරිපස දොර ජනෙල් වහලා ගේ පිළිකන්න පැත්තේ දිවා ආහාරය සඳහා ඔබ මාළු කූරි ටිකක් හාල් මැස්සෝ ටිකක් හොදලා කපලා පිළියල කරමින් ඉන්නවා ඔය වැඩේ කරන අතරෙදී නිවසේ වෙන කවුරුවත් නැති නිසා ඉදිරිපස කවුරු හරි ඇවිල්ලා කතා කරනවා තැපල් මහත්තයා වෙන්න පුළුවන් මේ නාගරිකව නම් වතුර බිලක් විදුලි බිලක් වෙන්න පුළුවන් ඒ වගේ කිසියම් අවශ්‍යතාවයකට කෙනෙක් ගෙදරට ඇවිල්ලා කතා කරනවා වෙන්න පුළුවන් ඔබ අර සිදු කරමින් හිටපු වැඩේ මදකට නතර කරලා තප්පර කීපයකට ඔබ ඉදිරිපස්සට එනවා අර වැඩේ මෙහෙම තියලා මේ කවුද මොකද කියලා බලලා යන්න එහෙම එන අවස්ථාවේ ඒ අවසරේ නිවසේ ඉන්න පූස්පැටිය අරකින් හාල් මැස්සේ දැහැගන්න බැරිද වත්තේ එහෙ මෙහෙ පියාසර කරන කපුටෙක් ඇවිල්ලා මාළු කූරියේ හාල් මැස්සේ දැහැගෙන යන්න බැරිද එහෙම සිදුවෙන එක අරුමයක්ද එහෙම සිදුවෙන්න පුළුවන් පින්වතුනි එවැනි තත්ත්වයක් තමයි මේ කොස්වාලි හිමියාලේ තැවරිච්ච පිළිගඳ ගහන මැණික් ගලටත් රැවටුණා ඒ නිසා තමයි ඒක ගිල්ලේ මස් වැදැල්ලක් හැටියට ඉතින් බඩපළල බැලුවහම මැණික් ගල තිබුණා කතාව එතනින් අවසන් වෙනවා නමුත් මේ කතාවේ වටිනා කියන කාරණා ටිකක් අපේ ජීවිතයට ගන්න අපිට මේ කතාව විග්‍රහ කරගන්න පුළුවන් දැන් මේ කතාවට සම්බන්ධ චරිත හතරක් තියෙනවා කොස්වාලි හිමියා තිස්ස හාමුදුරු මැණික්කරුවාගේ බිරිඳ ඔය කියපු හතර දෙනා කොස්වාලි හිමියා මැණික්කරුවාගේ පහපාරින් මරණයට පත් වෙනවා තිස්සහාමුදුරුවොත් මැණික්කරුවාගේ හිංසා පීඩාවන්ට ලක් වෙලා උන්වහන්සේත් මරණයට පත් වෙනවා මේ හාමුදුරුවන්ට අවුරුදු 12ක් තිස්සේ ශ්‍රද්ධාවෙන් දම්පැම් පූජා කරපු උපාසක අම්මා මේ හාමුදුරුවන්ට සිදුවෙච්ච විපත්‍ය පිළිබඳව කනස්සල්ලට පත් වෙලා පශ්චාත්තාප වෙමින් ඉඳලා එතුමියක් මරණයට පත් වෙනවා තමන් දුරදිග නොබලා අවිචාරවත් සිදු කරපු ක්‍රියාව පිළිබඳව පසුතැවීමට ලක් වෙලා කාලයාගේ ඇවෑමෙන් මැණික් කරුවක් මරණයට පත් වෙනවා කොස්වාලි හිමියා මැරෙනවා උපාසකම්ම මැරෙනවා තිස්ස හාමුදුරුව මරණයට පත් වෙනවා මැණික්කරුවා මරණයට පත් වෙනවා පින්වතුනි භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා මේ කාරණාව බුදුහාමුදුරුවන්ට මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ වගේ සිද්ධියක් වුණා ඒ අය මරණයට පත් වුණා මේ වගේ කර්ම රැස් කරගත්ත අය මරණයෙන් පස්සේ මොන වගේ තැන්වලද උප්පත්තිය ලබන්නේ කියලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා
ඒ විමසපු පිරිසට බුදුහාමුදුරෝ දීපු පිළිතුර තමයි පින්වතුනි මම මාස්ත්‍රුකා කරගත් ගාථා ධර්මය ගබ්බමේකේව උපජ්ජන්ති නිරයම් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යම්ති පරිනිබ්බන්ති අනාසව මැරෙන සමහර අය ගර්භාෂයේ පිළිසිඳ ගන්නවා සමහර අය නිරයට යනවා සමහර අය සුගතියට යනවා සමහර අය පරිනිර්වාණයට පත් වෙනවා දැන් මේ කතාවේ හැටියට චරිත හතරක් ඉන්නවනේ කොස්වාලිහිනියා මැණික්කරුව උපාසකම්ම තිස්සහාමුදුරු කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ යන්න පුළුවන් ස්ථාන හතරක් අපි දන්නවනේ නිරයට යන්න පුළුවන් සුගතියට යන්න පුළුවන් ගර්භාෂයේ පිරිසිඳ ගන්න පුළුවන් එහෙම නැත්නම් පරිනිර්වාණයට පත් වෙන්න පුළුවන් ඔබ දන්න මේ කතාවේ ගර්භාෂයේ පිරිසිඳ ගන්න ඇත්තේ කවුද ගර්භාෂයේ පිරිසිඳ ගත්තේ කොස්වාලිහිනියා කොස්වාලිහිනියා අකුසල චේතනාවක් නොවේ ඔහුගේ තිබුණේ ආහාරය සපුරා ගැනීම අවශ්‍යතාවයේ බලවත් අකුසල චිත්තයක් නෙමේ ඒ ආහාරය ගනිමින් සිටින අවස්ථාවේ තමයි ඒ සතා මරණයට පත් වෙන්නේ අපි දන්නවා චුති චිත්තයේ ප්‍රතිසන්දි චිත්තය කියන කාරණාවන් මරණයත් එක්ක පුනර්භවයට කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා එනිසා මරණයෙන් පස්සේ ගර්භාෂයේ පිරිසිඳ ගත්තේ කොස්වාලිහිනියා අණ්ඩජ ජලාබුජ සංසේජජ ඕපපාතික කියලා ජීවීන් හටගන්න ආකාර හතරක් ධර්මයේ තුල කියනවා අණ්ඩජ කියන්නේ බිත්තර වලින් උපදිනවා ජලාබුජ කියන්නේ වතුර බෑග් එකක් තුල බදෑ මහත් තුල පෝෂණය වෙලා බිහි වෙනවා ඒක තමයි ගර්භාෂයේ පිරිසිඳ ගන්නවා කියන්නේ ඒ වගේම ඕපපාතික කිව්වේ ආකාශනිකව ඉබේ හට ගන්නවා සංසේජජ කිව්වේ කුණු වලවල් වල කුණු ඉඳුල් පල්වීමෙන් දිලාපත් වීමෙන් සත්තු බිහි වෙනවා ඒ සංසේජජ ඉතින් මේ ආකාරයට ජීවීන් හට ගන්න ආකාරයේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා කොස්වාලිහිනියා ගර්භාෂයේ පිරිසිඳ ගත්තා මැණික් කරුවා නිරයට වැටුණා අපාගත වුණා ස්වාමීන් වහන්සේට අවුරුදු 12ක් තිස්සේ දම්පැම් පූජා කරපු මැණික් කරුවගේ බිරිඳ උපාසකම්මා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවා ඒ වගේම තිස්ස හාමුදුරුව රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. එතකොට මේ හතර දෙනා කොස්වාලිහිනියා ගර්භාෂයේ පිරිසිඳ ගත්තා. මැණික් කරුවා නිරයට වැටුණා. උපාසකම්මා සුගතිගාමී වුණා. රහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. දැන් මේ රහතන් වහන්සේ නමකට දම්පැම් පූජා කරපු උපාසක අම්මා මරණයෙන් පස්සේ සුගතිගාමී වුණා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ගියා. දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. එතුමිය නිවන් අවබෝධ කරගත්තේ නැහැ. එහෙමනම් ඔබට සැකයක් කුකුසක් ඇති වෙන්න පුළුවන් රහතන් වහන්සේ නමකටත් අවුරුදු 12ක් තිස්සේ දම්පැම් පූජා කරලත් අනේ නිවන් අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා දන් දීලා නිවන් දකින්න බැරිද ඒ කියන්නේ කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්
මෙන්න මේ කාරණේ අපි ගොඩක් වටහා ගත යුතුයි. දානයෙන් තොරව නිවනක් ගැන හිතන්නවත් බෑ. දස පාරමිතා පටන් ගන්නෙම දානයෙන්. දානයෙන් තොරව සෙසු පාරමිතා එකක්වත් පූර්ණේ කරන්න බෑ. එහෙනම් ඇයි මෙච්චර දන් දීපු උපාසකම්ම නිවන් දැක්කේ නැත්තේ? අපි සමහර වෙලාවට නොයෙක් නොයෙක් දේවල් පූජා කරලා පරිත්‍යාග කරලා අපි නිවන් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් දානයේ මේ උපාසක අම්මට නිවන ලබා ගන්න සාක්ෂාත් කර ගන්න බැරි වුණේ මොන හේතුවක් නිසාද කියන එක ඔබ වටහා ගත යුතුයි. අපේ පින්වතුන්ලා දන්නවා පාරමිතා 30ක් හැටියට ගොඩ නැගෙන ආකාරය. දස පාරමිතා, ඒ වගේම දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා. මෙන්න මේ කියපු කාරණා 90 10ේ ගොඩවල් 3ක් එකතු වෙනවා. එතකොට පාරමිතා 30ක් බවට පත් වෙනවා. දානය ගත්තාම දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව කියලා කොටස් තුනකට බෙදෙනවා. දාන පාරමිතාව කියන්නේ වතු පිටි, ගෙවල් දොරවල්, ආහාර පාන, යාන වාහන, මේ වගේ දේවල් බාහිර වස්තු දන් දෙන එක දාන පාරමිතාව. ඒක ලේසි වැඩක් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් සල්ලි තියෙනවා නම් දන් දෙන්න කාටද බැරි කියලා. නමුත් තමන්ගේ දෙයක්, තමන් සන්තක ධනයක් අත්හරින්න ලේසියෙන් පෘථග්ජන මනස සකස් වෙන්නේ නැහැ. ඔබ මොහොතකට කල්පනා කළ බලන්න, 2018-19 සිංහල අලුත් අවුරුද්දට නෑගම් එනකොට ආපු ඥාති පිරිසක් අරගෙන ආපු බිස්කට් එකක් තිබුණා. මේ උදාහරණයක් කියන්නේ. ඒ බිස්කට් එක අපි කෑවා. අනේ ඒකේ පෙට්ටිය ඇතුළුම හරිම ලස්සනයි. ඒක විසි කරන්න ලෝභයි. දැන් මේ 2018 විතර ලැබිච්ච එකක්. ඒකේ බිස්කට් ටික කාලා ඉවරයි. පෙට්ටිය ටින් එක විසි කරන්න ලෝභයි. මේකත් ගේ මුල්ලේ කොහේ හරි තැනක කුස්සියේ කැරපොත්ත හුණු බෝ කර කර ගොඩ ගහගෙන තියෙනවා. ඔය පිච්චිච්ච බල්බ් එකක් සමහර වෙලාවට ඒකෙන් ගන්න ප්‍රයෝජනය අහවල් දේ කියලා අදහසක්වත් නැහැ. ඒකත් කැරපොත්ත හුණු බෝ කර කර ඉවතලන්නේ නැතුව ගේ මුල්ලේ ගොඩ ගහනවා. ඒ වගේ පොඩි දෙයක් වුණත් අත්හරින්නේ නැතුව තෘෂ්ණාවෙන් මසුරුකමින් ගුලි කරගන්න ගොඩ ගහගන්න පුජ්‍යලයන් අතර කෙනෙක් ඉඩකඩන්, ගෙවල් දොරවල්, යාන වාහන, කෑම බීම, මේ වගේ දේවල් දන් දෙන තැනට, පරිත්‍යාග කරන තැනට මනස ගොඩනගා ගන්න ලෙහෙසි පහසු නැහැ. නමුත් ධර්ම ශ්‍රවණයෙන්, ගුණධර්ම හඳුනා ගැනීමෙන්, මේවායේ තියෙන වටිනාකම, ආනිසංස හඳුනා ගැනීමෙන් කෙනෙක් එතෙන්ටපත් වෙනවා දන් දෙන තැනට. ඒ දන් දුන්නහම ඒකේ ආශිර්වාදයේ ආනිසංසය දැක්කහම එයා ඒක තව තවත් ආස්වාවින් කරනවා.
ගොවි මහත්තෙක් හාලා පෝරු ගාලා මඩ සකස් කරලා වී වපුරලා අස්වැන්න සරුසාර විදිහට ලබා ගත්තොත් එයා ධෛර්යමත් වෙනවා ඊළඟ අවුරුද්දේ මීට වැඩි අක්කර ගාණක් මම ගොවිතැන් කරන්න ඕන වී වපුරන්න ඕන අස්වනු පාළු වුණොත් තමන්ට නිසි ආකාරයෙන් අස්වැන්න නෙලා ගන්න බැරි වුණොත් එයා මන්දෝස්සාහි වෙනවා අනේ මහන්සි වෙනවා විතරයි කිසිම පළක් නැහැ ඒ වෙනුවෙන් වෙහෙසෙන එක කියලා එනිසා මේ යහපත් දේ තුල නිරත වෙනකොට පින්දහම් සිද්ධ කරනකොට දන් දෙනකොට ලැබෙන ආශිර්වාදය මානසික සුවේ සැනසෙල්ල සිතට ලැබෙන සමාධිගත ස්වභාවය නිසි ආකාරයෙන් හඳුනාගත්ත කෙනා නැවත නැවත වැඩි වැඩියෙන් ඒ යහපත් ක්‍රියාවට නැඹුරු වෙනවා අවතීර්ණ වෙනවා එහෙම වුණහම ඒ කෙනා ටිකින් ටික පියවර තබනවා දාන උපපාරමිතාවට දාන උපපාරමිතාව කියන්නේ ශරීර කොටස් දන් දෙනේ ඇස් දන් දෙනවා කෙස් දන් දෙනවා චර්මයේ දන් දෙනවා මේ ආදී වශයෙන් ශරීර කොටස් වකුගඩු මේ වගේ දේවල් දන් දෙන එකට දාන උපපාරමිතාව කියනවා ඒක ආහාර පාන දන් දෙනවට වඩා අපහසු දුෂ්කර කාර්යයක් ඔබේ හිසේ තියෙන ලස්සන කොණ්ඩේ එක කෙස් ගහක් සුදු පැහැයට හැරුණොත් ඔබ මොනතරම් නොසන්සුන් වෙනවද ඔබේ ලස්සනට තියෙන දත් පෙළෙන් එකක් හදිසියේ කැඩුනොත් වැටුනොත් ඔබ මොනතරම් කලබල වෙනවද ඔබේ ඇඟේ කිසියම් ආකාරයක හානිකර තත්ත්වයක් ලපයක් කැළලක් මතුනොත් ඔබ මොනතරම් කලබල වෙනවද දැන් මේ කලබල වෙන්නේ ඇයි තමන්ගේ සිරුරට තියෙන ඇල්ම ආසාව නිසායි කලබල වෙන්නේ ඒක විනාශ වෙනවට කැත වෙනවට ඒකට හානි වෙනවට කැමති නැහැ ඒ තරම් ඒක ආරක්ෂා කරගන්නවා සමහර වෙලාවට අර කියපු ආකාරයට දාන පාරමිතාව තුල ඉන්න අය යාන වාහන ගෙවල් දොරවල් ඉඩ කඩන් දන් දෙන අය ප්‍රාර්ථනා කරන්නේ සමහර වෙලාවට මේ දෙවනි පියවරේ අත්හරින්න ඕන එක පෝෂණය කරගන්න එකයි මට දිග ලස්සන කොණ්ඩයක් ලැබේවා ඊළඟ ආත්මේ මට ලස්සන රූපයක් ලැබේවා ඊළඟ ආත්මේ මට හොඳට අගහිග කම් වලින් තොර සුවපහසු පවුල් පසුබිමක සුකෝපභෝගී ජීවිතයක් ගත කරන්න වැඩි වැඩියෙන් ලැබේවා මේ ආහාර වේල දීලා මතු උපදින භවයක් භවයක් පාසා මට निराහාරව ඉන්න නොලැබේවා හොඳට ආහාර පාන ලැබේවා දැන් පළවෙනි පියවරේ ඉඳගෙන අත්හැරහැර ප්‍රාර්ථනා කරන්නේ දෙවෙනි පියවර තුල අත්හරින්න ඕනේ කියන්නේ දාන උපපාරමිතාව තුල අත්හරින්න ඕන දේවල් පෝෂණය කරගන්න එතකොට එතනින් දෙවෙනි පියවරට එන්න තියෙන මාවත අවහිර වෙනවා මිසක් ඒකට පාර විවෘත වෙන්නේ නැහැ පිනවතුනි ඒ අවබෝධයෙන් සිදු නොකරන නිසා නමුත් අර ගොවි මහත්තයා කුඹුර අස්වද්දලා අස්වනු නෙලාගත්තට පස්සේ ඒ අස්වනු වලින් සෑහීමට පත් වුණාම සරුසාර අස්වැන්නක් ලැබුණාම යලි යලිත් කුඹුරු වැඩ කරන්න පෙළඹෙනවා වගේ යොමු වෙනවා වගේ නිවැරදිව දන් දීලා දානේ ආනිසංස නිවැරදිව හඳුනාගත්ත කෙනා
පරිත්‍යාගයේ තුලින් අත්හැරීම තුලින් මනසට ලැබෙන සැහැල්ලුව සැනසීම මනවින් හඳුනාගත්ත කෙනා යලි යලිත් දන් දෙන්න නැඹුරු වෙනවා ඒ නැඹුරු වෙන කෙනා පියවරෙන් පියවර තමන්ගේ පරිත්‍යාගශීලී චේතනාව සංවර්ධනය කරගන්නවා දාන උපපාරමිතාව බවට ඒ කියන්නේ ශරීර කොටස් දන් දෙන මට්ටමට මේක දියුණු කරගන්නවා සුමේද තාපසයන් වහන්සේ දීපංකර බුදුහාමුදුරුවෝ හමු වෙච්ච අවස්ථාවේදී මේ තමන්ගේ ශරීරය ඒ දණ්ඩක් බවට පත් කරලා මඩ වගුරක වැතිරිලා පටන්ගත් පරිත්‍යාගය බුදු වෙන ආත්ම භාවයේ වෙනකොට ඇස් ඉස් මස්ලේ දන් දෙන තත්ත්වයට දියුණු වෙච්ච පරිත්‍යාගශීලී මනසක් බවට පත් වුණානේ ඒ වගේ ශරීර කොටස් දන් දෙන එක දාන උපපාරමිතාව හැටියට හඳුන්වලා තියෙනවා දාන පරමත්ත පාරමිතාව කිව්වේ යහපත් දේ වෙනුවෙන් නිවැරදි දේ වෙනුවෙන් කුසලයේ වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරලා කටයුතු කරන්නේ පරමත්ත පාරමිතාවට එනකොට සියලුම ආශාවන් තමන් පිළිබඳව තියෙන ආශාවන් අත්හරින්න පුළුවන් මානසිකත්වය පරිත්‍යාගශීලී චේතනාවක් පුජ්‍යලයා තුල ගොඩ නැගෙනවා අපිට ඒක පැහැදිලි වෙනවා මේ තිස්සහාමුදුරුවන්ගේ කතාව තුලින් දැන් ඔබ කල්පනා කරන්න බොහොම හැඩි දැඩි සැරපරුෂ මිනිස්සේ ඔබට හිරිහැර කරන්න ඔබ ඉදිරිපස ඉඳගෙන ඔබෙන් ප්‍රශ්න කරනවා කොහො මම මෙතන තියපු මැණික්කල කියලා ඔබ සත්‍ය සිදුවීමක් දන්නවා ඔබේ කට ඇරිලා අර සතා ගිල්ල කියන එක නොකිය ඉඳීද අනේ මං ඒක කිව්වොත් මේ සතා මරනවා නේද එහෙම නොකිව්වොත් මේ මිනිස්සයා මාව විනාශ කරනවා මගේ ජීවිතේ මට නැති කරනවා මට තව ජීවත් වෙන්න ඕන කියලා ඔබ මුලින්ම මොකද්ද කරන්නේ ඉක්මනටම අර සතා ගැන කියලා සතාව බිල්ලට දෙනවා ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගත්ත මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයේ තේරුම් ගත්ත නික්ලේශී රහත් උත්තමයන් වහන්සේ නමක් හැටියට තිස්සහාමුදුරුවෝ ඒ කුණු පංචස්කන්ධය අකුසල කර්මලියන්ගෙන් හෝ ආරක්ෂා කරගන්න ඕන කියන ආසාවක් තමන්ගේ ජීවිතේ පිළිබඳව තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තමන්ගේ ජීවිතේ තොර කළත් තමන්ගේ ජීවිතේ නැති කළත් මේ සතානම් බිල්ලට දෙන්නේ නැහැ කියන චේතනාවෙන් ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීලා හිටියා. දැඩි අදිස්ථානේ සියලු වද වේදනාවන් උහුලගෙන හිටියා. සුළු දෙයයි කරන්න තිබුණේ. මට කරදර කරන්න එපා මට වද දෙන්න එපා. අර සතා තමයි මැණික් ගල ගිල්ල කියලා මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන්කම තිබුණා. එහෙම කිව්වනම් ඒ සතා මරණයට පත් කරනවා. ඒ සතා මරණයට පත් කරන තැනට මැණික් කරුවා යොමු කරේ තිස්ස හාමුදුරුවෝ වෙනවා. රහතන් වහන්සේ නමක් කිසිවිටකත් එතෙන්ට වැටෙන්නේ නැහැ. බලන්නකෝ රහතන් වහන්සේ නමක් වචන හසුරුවන ආකාරය. උපාසකය ඔබ හොයන මැණික් ගල මම ගත්තේ නැහැ කියලා කිව්වා. බැරි වෙලාවත් හාමුදුරුවෝ කිව්වනම් අනේ මම දැක්කේ නැහැ කියලා. එහෙම කියන්න බෑනේ.
සතා එක ගිලිනවා ඒ සියලු සිදුවීම් උන්වහන්සේ දැක්කා. ඒ නිසා වාචසික සංවරය උන්වහන්සේ පවත්වාගත් ආකාරය බලන්න. රහතන් වහන්සේ නම ඇවතුම් පැවතුම් සිහිනුවණින් සිද්ධ කරනකොට මොන තරම් නිර්මලද පවිත්‍රද වචනයකින්වත් සුළු හෝ ඇවතක් වරදක් සිදු නොවන ආකාරයට කටයුතු කරනවා. මේ සතා මැරුණා කියලා දැනගත්තට පස්සේ තමයි උන්වහන්සේ ඉලහස හෙලි කරන්නේ ඔය සතාගේ බඩපළල බලපං බඩ ඇතුලේ ඇති මැණික් ජල කියලා. එතකොට මේ උපාසක අම්මා ඔය කියපු ආකාරයට පරිත්‍යාගශීලී චේතනාව වැඩි දියුණු කරගෙන නැති නිසා උපපාරමී පරමත්ත පාරමී දක්වා සංවර්ධනේ නොවිච්ච නිසා තමයි මේ බෞද්ධ කතාවට අනුකූලව මේ උපාසක අම්ම රහතන් වහන්සේ නමකට දන් දුන්නත් උන්වහන්සේට දම් පැම් පූජා කළත් මරණයෙන් පස්සේ සුගතිගාමී වුණේ. අපිත් ඒ වගේම සුගතිගාමී වෙනවා, සසර සැරිසරනවා මේ දානය දාන උපපාරමී පරමත්ත පාරමී කියන තැනට සංවර්ධනය වෙන තාක්කල්. ඊළඟට ස්වාමීන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණා. පහනක තෙල් ටික ඉවර වුණාම, තිරය ඉවර වුණාම ඒකට පවතින සාධකයක් නැහැ. තෙල් තියෙන නිසා, තිරය තියෙන නිසා පහන පවතිනවා. දොළොස් මහේ පහන අපිට මාස 12ෙම නොනිවි පවත්වා ගන්න පුළුවන්. අපි නිරන්තරයෙන්ම කරන කාර්යයක් තියෙනවා. තිරේ ඉවර වෙනකොට තිරේ යොදනවා, තෙල් ඉවර වෙනකොට තෙල් යොදනවා. එතකොට අවශ්‍ය කරන සාධක ඉන්ධන ලබා දෙන්න පහන් දැල්ල නොනිවි අවිච්ඡින්නව දිගට පවතිනවා. ඒ වගේ ඔබත් මමත් මේ සංසාරේ නොයෙක් ආකාරයෙන් කෙලෙස් රැස් කරන්න ඒක හරියට පහනට තෙල් දානවා වගේ, තිරේ යොදනවා වගේ වැඩ. මේක පවතින දැල්වෙන්න අවශ්‍ය කරන හේතු සාධක රැස් කරන්න අපි සංසාරේ දිගින් දිගටම සැරිසරනවා. සමහර වෙලාවට මට මේ භවයේම නිවන් දකින්න ඕන කියලා ඇතැම් අපේ පින්වතුන්ලා ප්‍රාර්ථනා කරන උත්සාහවත් වෙනවා. හැබැයි ඒක ප්‍රාර්ථනාවක් බවට පත් වුණාට අර කියන විදිහට අනිත් පැත්තෙන් ඔබ දැල්වෙන පහනට තිරේ දානවා, තෙල් ටික සපයනවා නම් ඒක ප්‍රාර්ථනාවක් පමණයි. එතනින් එහාට ඔබට ඒක මුළුමනින්ම නිවිලා යන තත්ත්වයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. නිසා අපි කෙලෙස් රැස් කරන්න මේ සසර පැවැත්ම සිදු වෙනවා, පවතිනවා. කෙලෙස් ප්‍රහීණ කළාම පහනට තෙල් නැති වුණාම, තිරයක් නැති වුණාම පැවැත්මට සාධක නැති නිසා නැවැත්ම සිදු වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි පරිනිර්වාණයට පත් වීම. එහෙමනම් පින්වතුනි, ඔබත් මමත් මේ සංසාරේ අනාදිමත් කාලයක පටන් මෙරි ඉපදි නිරයෙට, ගර්භාෂයට, දිව්‍ය ලෝකයට එකින් එක මාරු වෙවි මේ ගමන තුල ඉන්න ඇති. තවදුරටත් ඉදිරියට මේ විදිහටම ගමන් කරනවාද?
මව් ගැබක උපදිනවද? එහෙම නැත්නම් නිරයට යනවද? එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවාද? එහෙම නැත්නම් පරිනිර්වාණයට පත් වෙනවාද? ඒ ඕනෑම තැනකට ගමන් කරන්නට ඒ ඕනෑම ස්ථානයක උප්පත්තිය ලබන්නට වගකීම තියෙන්නේ බලය තියෙන්නේ කවුරු සන්තකවද? අන්න ඒකයි බුද්ධ දේශනාව බෞද්ධ දර්ශනය තුල තියෙන වැදගත්ම සාධකය. ඔබ ගර්භාෂයේ උප්පත්තිය ලබනවාද? නිරයේ උපදිනවද? දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවාද? පරිනිර්වාණයට පත් වෙනවද කියන එක තීරණය කරන තීරකයා වෙන කවුරුවක් වෙන බල කිසිම බලවේගයක් නෙමේ ඒ ඔබමයි. ඒ ඔබ සතුව තියෙන වගකීමක් ඒ ඔබ සතුව තියෙන බලයක්. ඒ බලය අනුව ඔබට පුළුවන් ඔබ කැමති ඔය ස්ථාන හතරින් ඕනෑම තැනක ඔබේ ඊළඟ තැන තීරණය කරගන්න. ඒ නිසා නුවණින් ජීවිතය දැකලා නැවත නැවත මේ සංසාරේ ඉපදි ඉපදි ගමන් කරන මේ ගමන නතර කරගන්න ක්‍රමවේදේ මාවත නුවණින් හඳුනාගෙන ජීවිතයේ ඒ අනුව මෙහෙවලා පාරමිතා පුරාගෙන සසර කතරින් එතරවන්න අදිටන් කරගන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද නෙත්‍යස්වම් ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා පිරියන්දල මඩපාත ගල්පොත්ත හන්දිය අංක 191 හි පදිංචි රසිකා නිල්මිනි ඩී.ආර්. කුරුප්පු මෑණියන් ඇතුළු පවුලේ පින්වත්තුන්ලා විසින්. බලාපොරොත්තු වෙනවා පී.ඩී. පෙරේරා ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීමට සඳුනි දිමල්කා දියණියගේ අපල උපද්‍රව දුරු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දායකත්වයේ දරලා තියෙන. ඒ වගේම ඩී.ආර්. කුරුප්පු මෑණියන්ගේ මව පියා සහෝදරීන් දෙදෙනා සහෝදරි සහ ස්වාමි පුරුෂයා කපිල අබේරත්න බෑනා මංජුලගේ මව සීතා හේමමාලි පියා ධර්මසේන ලොකු අම්මා විජිතා ඇතුළු පුතුන් දෙදෙනා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට සංසාරගත සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් එවැගේම කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින සියලුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම රටින් ලෝකයෙන් මෙම වසංගතය ඉතා ඉක්මනින් තුරන් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ධර්මදේශනාව කළ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මෞපිය සහෝදර දූදරු නෑදෑ හිතමිත්‍ර සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම කියන අරමුණු සහිතව අද ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරලා කටයුතු කළා. දායකත්වයේ දරපු පින්වතුන් හැම දෙනාටම ඒ පවුල්වල දූපතුන් නැහිතවතුන් සෑම සියලු දෙනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාදේ තුනුරුවන් සතු සූවිති මහා ගුණ බලේ සියලු අපල උපද්‍රව දුරු වේවා කරදර කම්කටොළු දුරු වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගෙන නිදුක් නිරෝගී සුවය සිත සාන්තිය සැනසෙල්ලම උදා වේවා. ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාටමත් නෙත්ෙත්වම් කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටමත් සියලු ලෝකවාසී සත්වයන්ටත් අපේ පින්කමේ ආශිර්වාදයේ සැලසේවා. ඒ සියලු දෙනාමත් සුවපත් වේවා. දායකත්වයේ දරපු පින්වතුන් නම් වශයෙන් සඳහන් කළ මිය පරලෝකීය සෑම සියලු දෙනාමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය පරලෝකීය සෑම සියලු දෙනාමත්
පින් බලාපොරොත්තු වෙන සංසාරගත සියලු ඥාති මේ පින් අනුමෝදන් වේවා සසර සුවපත් වේවා දෙවියන්ටත් අපිටත් නිවන් දකින්නම මේ උතුම් පින්කම හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි හැම දිනාම පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදාති ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤෙතු ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණයි.